අයිබෝවන් සාදරයෙන් පිළිගන්න ඔයාව සර්වද YouTube නාලිකාවට අද මම ඔයාලට අරන් ආවේ ඔයාගේ ඇන්තූරියම් වගාවට ඒ වගේම ඕගිට් වගාවට හැදෙන දිලීර රෝග වලින් ඔයාගේ මල් වගාව ආරක්ෂා කරගන්න පුළුවන් හොඳ උපක්‍රමයක්. ඔයා තාමත් සර්වද YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න කියලා මතක් කරනවා. මේ දියරේ හදාගන්න අපිට අවශ්‍ය කරන්නේ ප්‍රධාන වශයෙන් අමුද්‍රව්‍ය දෙකක්. ඒ තමයි කුරුඳු පොතු සහ කරාමු නැටි කියන්නේ. ඔයාලා දන්නවා කුරුඳු පොතු කියන්නේ ගොඩක් හොඳ විසබීජනාශකයක්. ඒ වගේම කරාමු නැටිත් එහෙමයි. ඒකත් හොඳ විසබීජනාශකයක්. හොඳම උදාහරණයක් විදියට දන්තාලේප වලට මේ කරාමු නැටි යොදා ගන්නවා. ඒ වගේම කුරුඳු කුඩු දිලීරනාශකයක් විදියටත් භාවිත කරනවා. මේ අමුද්‍රව්‍ය දෙකෙන් පුංචි අහුරක් බැගින් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ කරාමු නැටි සහ කුරුඳු පොතු වෙන වෙනම කෝප්ප දෙකකට අපි දාගන්න ඕනේ. මතක ඇතිව අපි මේ ද්‍රව්‍ය දෙක වෙන වෙනම තමයි කෝප්ප වලට දාගන්න ඕනේ. ඊට පස්සේ අපිට මේ කෝප්ප වලට ජල එකතු කර ගැනීම කරන්න පුළුවන්. මේ ආකාරයෙන් ජල එකතු කරලා අපි මේක පැය 24 කාලයක් තියන්න ඕනේ. මතක ඇතුව මේ දියර දෙක එකට එකතු කර ගැනීම කරන්න එපා. මේ ආකාරයෙන් පැය 24 කාලයක් අපි මේ දියර දෙක තියාගත්තට පස්සේ අපිට පහවදා මේ දියර දෙක වර්ණවත් වෙලා තියෙන ආකාරය දැක ගන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවේදී අපිට මේ දියර දෙක එකට කලවම් කර ගැනීම කරන්න පුළුවන්. අනිත් කාරණය තමයි අපි මේ දියර දෙක එකට එකතු කරගත්තට පස්සේ මේ දියර ස්ප්‍රේ කරන්න ඕනේ. අපිට මේ දියරේ කල් තබා ගැනීම කරන්න බෑ. කල් යද්දි මේ දියරේ තියෙන සමහර රසායනික ක්‍රියාවලිය නිසා මේ දියරේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. ඉතින් මේ දියර දෙක එකට කලවම් කරගත්තට පස්සේ අපි මේක ජලය සමග මිශ්‍ර කර ගැනීම කරන්න ඕනේ. මෙහෙම කරන්නේ මේ දියර දෙකේ සැර බාල කරගන්න. ඒ සඳහා මේ දියර කොටස් එකට ජලය කොටස් 5ක් 6ක් පමණ එකතු කරගන්න අපිට පුළුවන්. ඒක ඔයාගේ වගාව අනුව තමයි තීරණය වෙන්නේ. ඒ වගේම මේ දියරේ කොටස් එකකට අඩුම ජලය කොටස් 5ක්වත් කලවම් කරගැනීම කරන්න ඕනේ. මේ හදාගත්ත දියරය සතියකට වතාවක් ඔයාගේ මල් වගාව සඳහා ඔයාට යොදා ගන්න පුළුවන්. මේ දියරේ යොදන්න ඕන ස්ප්‍රේ එකක් විදියට. ඉතින් මේ දියරය මගින් ශාකයට ලොකු ප්‍රතිශක්තියක් ලබා දෙනවා. ඒ වගේම ශාකයකට හැදෙන්න තියෙන ලෙඩ රෝග ගොඩක් දුරට අඩු කර ගැනීම මේ දියරය භාවිතා කිරීමෙන් අපිට කරන්න පුළුවන්. කුඩා කල සිටම මේ දියරයට හුරු කරගත්ත ශාක ලෙඩ රෝගවලට ලක්වීම ගොඩක් අඩුයි. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ දියරේ ඔයාගේ වගාවට යොදා ගන්න ඕනිම දියරයක්. ඉතින් කාබනික වගාව කරන ඔයාට මේක ගොඩක් වැදගත් වීඩියෝයක් වෙයි කියලා හිතනවා. වීඩියෝ එක ගැන ඔයාගේ අදහස් අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් කරන්න. ඒ වගේම සරුකත YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම් වෙනකන් ඔබට සුබ දවසක්.